Hey guys, how are you? Today I'm going to teach you about C sharp. වයින් අපා මන් දිගට මේ විදිහට කරන්න ලෑස්ති නැහැ මේ ටියුටෝරියල් එක. අපි වැඩේට බහිමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ C sharp කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන. ඔයාලා හැමෝම පිළිගන්නා ඉතාමත් සාදරයෙන් හා ගෞරවයෙන් මගේ මේ ටියුටෝරියල් සෙට් එකට. C sharp කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන ගත්තාම ඒක නිකම්ම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් අනිත් ඒවා වගේ. ඒක බිල්ඩ් කරලා තියෙන්නේ Microsoft .NET framework එක යටතේ. මේක තියෙන වාසි තමයි ඔයාලා මේ C# හරියට දැනගත්තොත් ඔයාලට C, C++, PHP, Java වගේ ලැන්ග්වේජස් නිකන් නතින් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ C# කෝඩ් කරන්න නම් ඔයා මුලින්ම දාගන්න ඕන ඔයාගේ මැෂින් එකට Visual Studio කියලා software එකක් තියෙනවා. ඒක දාගන්න ඕන. මම මෙතනදී ඔයාලට මේ ටියුටෝරියල් ටික කරන්නේ Visual Studio 2010 එකෙන්. ඉතින් මම ඒක download කරන හැටි තමයි ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නේ. එච්චර දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ Google Lens තියෙන්නේ. ගණන් ගන්න එපා ඒක. Google ගිහිල්ලා එතන ගහන්න මම කලින් සර්ච් කරලා තිබ්බ හින්දා මේක ක්ලින් එනවා Visual Studio 2010 free download කියලා ගහන්න. කලින් මේ විදිහට සර්ච් දීලා පොඩ්ඩක් කරලා බලන්න ඉන්න. ඊට පස්සේ ඔයාලට එන එකේ මෙතන තියෙනවා ඔයාලට පේන ඇති Microsoft Visual Studio 2010 Ultimate free download and software. මම මේක දානවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට එනවා. මේක මෙතන download now දුන්නාම මේකේ exe file එක setup file එක download වෙනවා. ඊට පස්සේ ඔයාලා මේක install කරගත්තට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි icon එකක් හරියට මගේ මේ screen එකේ මම අරගෙන තියෙන record එකේ දාලා තියෙන ප්‍රමාණය අනුව එක පේන්නේ මෙන්න මෙතන තියෙනවා. ඔයාලා loading page දැන් Visual Studio කියලා ආන දැක්කනේ දැටින් එනවා. මෙන්න මේක click කරගන්න icon එක. ඊට පස්සේ ඒක ඔන්න ඔය විදිහට on වෙනවා. මේ විදිහට on වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන new project කියලා තියෙනවා. අපි බලමු කොහොමද C# වල අලුතෙන් project එකක් open කරගන්න කියලා. හරි easy. මෙතන තියෙන අනිත් ඒවා වගේම මේ project කියලා එකක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන Windows Forms application කියලා. මේකේ button තියෙනවා නම් මන සීන් ගොඩක් තියෙනවා මේ වගේ. අපි Windows Forms application කියන එක select කරලා මෙතනට ඔයා කැමති නමක් දෙන්න මන් දෙනවා උදාර අර wind 1 කියලා. හරිද? දීලා මම ඕකේ දෙනවා. දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේක ඔයාලේ පැත්තෙන් project file එක open වෙනවා. ඒ වගේ මෙන්න මේ විදිහට ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට form එකක් මෙතන තියෙනවා. මේ form එක කරන්නේ ඔයා code කරාට පස්සේ ඔයා ඒ කරන application එකේ looks like මොන වගේද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින්. හරිද? interface එක. ඉතින් අපි C# coding ගැන උගන්වන්නේ ඊළඟ tutorial එකේ ඉඳන්. මම දැනට ඔයාලට මෙතනදී උගන් පොඩ්ඩක් කියලා දෙන්නම් මේ interface එක ගැන පොඩි හැඳින්වීමක්. දැන් ඊළඟට ඔයාලට මම කියලා දෙන්න යන්නේ tool box එක ගන්න කොහොමද මෙතෙන්ට කියලා. දැන් සමහර අය නම් මෙතන tool box කියලා තියෙනවා. ඒත් දැන් මගේ මෙතන නැහැ. මම මෙතන ගන්නකොට view ගිහිල්ලා ඔයාලට පේන විදිහට තියෙනවා tool box කියලා. ඒක click කරපුවාම tool box එක මෙතෙන්ට එනවා. එතන තියෙනවා ඔයාලට ඕන කරන button, pointers, checkbox, data set අනම්මනම් gadget carry ඔක්කොම ටික මෙතන තියෙනවා. ඔයාලට මේ form එකට add කරගන්න ඕන වෙනවා. හරිද? ටිකක් අමාරු කරනවා. මොකද මම මෙතන මේ ඔක්කොම එක ගොඩේ තියාගෙන ඉන්නේ. ඔයාලට පේන ඇති නියම් පිස්සක බලාමල්ල වගේ. ඒ වගේම ඔයාලට පේන ඇති මේ දකුණු පැත්තේ solution explorer කියන එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ඔයා දැනට වැඩ කරමින් පවතින දේවල් සම්බන්ධ විස්තර. දැන් උදාහරණයක් විදිහට මම මෙතන open කරපු project name එක තමයි project එක තමයි උදාර අරවින්ද 1. ඒකට අදාළ form එක තමයි මේ තියෙන්නේ ඔයාලට පේන ඇති. එකේ form එක. ඒ වගේම ඔයාලට ඔයාගේ ඔයා හදන design එකේ properties බලන්න ඕන. ඔයාලට කරන්න තියෙන form එක උඩට ගිහලා right click කරන්න. එතන properties යන්න ගියට පස්සේ ඔයාලට පේන දේ මේ පැත්තෙන් පේනවා. ඒ අදාළ properties ටික. ඒ කියන්නේ මේ transparency එක, background color එක, form එකේ පොඩ්ඩක් ඉන්න මම ටිකක් මෙතන නටන්න වෙලා තියෙනවා මට මේ. මෙතන ඔයාලට පේන ඇති ඒ අදාළ දේවල් ටික තියෙනවා. background color icon එක form color font එක මේ සියල්ල මේකේ තියෙනවා. මේ දේවල් ඔයාලට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් ඉස්සරහට. ඉතින් දැනට මේ ටියුටෝරියල් එකේ මේ ටික ඇති. දැන් ඔයාලා දන්නවා කොහොමද Visual Studio install කරගන්න යන්න ඕන path එක මොකද්ද. ඒ වගේම ඔයාලට පොඩි හරි අවබෝධයක් එන්න ඇති මේ Visual Studio එකේ interface එක ගැන. අපි coding සම්බන්ධ දේවල් ඊළඟ ටියුටෝරියල් එකේ කරමු. එහෙනම් guys මේ වීඩියෝ එකකින් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි ඉතින් ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු. Thanks for watching.